වෙල්කම් කියලා සිය දෙනා පිළිගන්නවා අපේ නෙක්ස්ට් චැනල් එක වෙදට ඔයාලා මේ එකතුලා ඉන්නේ ඔන්ලයින් බිස්නස් සම්බන්ධව පාර්ට් 2 නැත්නම් දෙවෙනි වීඩියෝ සීරීස් එකයි ඔයාලා අපේ චැනල් එක බලාගෙන ප්‍රවමනේ ඊමට් සම්බන්ධ සා ටෙක්නොලොජි ආස් වීඩියෝ හරියට මේ වගේ subscribe කරලා එකතු වෙන්න gentlemen are you ready සියදනාට නැවතත් ආයිබෝන් කිනම ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ නරඹන්න කලින් මං කරපු නැත්තම් part 1 අපි මේ online business සම්බන්ධව part 1 වීඩියෝ අනිවාර්යෙන් නරඹන්න මොකද අපි ඒකේ ගොඩක් විස්තර කතා කරා මේ online marketing වලට එනකොට කරන්න ඕන දේවල් මොනවද කියලා ඔයා ඉතින් අද මම මේ කතා කරන්නේ ඒ වීඩියෝ සීරීස් එක අවසන් කරපු තැන ඉඳලා ඉතින් අද ट्लाटफॉर्म කොරතේ ක්‍රිප්ටෝ කරන්සි වගේම ට්‍රේඩින් ෆොරෙක්ස් ට්‍රේඩින් පස්සේ ෆ්‍රීලාන්ස් සයිට් eBay YouTube TikTok Facebook Instagram ඉතින් ලංකාවේ මේ වෙනකොට අපට ආන්තර්ජාලයේ මගේ මුදල් උපයම්පලම මම කිව්ව සෝෂල් මීඩියා හැර අනිත් ප්ලැට්ෆෝම් පමණයි ඉතින් අපට තවමත් අපේ ලංකාවට eBay වල PayPal නැත්නම් PayPal online bank එක තාම ලංකාව අපේ ගවර්න්මන්ට් එක ඇක්සෙප්ට් කරලා නැහැ අනුමත කරලා නැහැ ඉතින් ඒෙන්ද මම උඹට eBay ගැන වැඩි කතා කරන්න යන්නේ මම මුලින් පටන් ගන්න ක්‍රිප්ටෝ කරන්සි. ඉතින් මේ ක්‍රිප්ටෝ කරන්සි කියන ඇත්තම ලංකාවේ මේනකොට වෛරල්. ඒ වගේම කරන්ලක් වෙලා තියෙන මේ ක්‍රිප්ටෝ කරන්සි කියන ෆීල්ඩ් එක නැත්තම් මේ ප්ලැට්ෆෝම් එක. ඉතින් මොකද්ද මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ? ඉතින් ක්‍රිප්ටෝ කරන්සි කියන ඇත්තම කරන්සියක්. ඉතින් ඔබ දන්නා ලෝකේ කරන්සි වර්ග කිහිපයක් තියෙනවා. කිහිපයක් නෙවෙයි ගණනාවක් තියෙනවා. අපේ ලංකාව නැත්තම් ශ්‍රී ලංකාව කන්ට්‍රි එකේ අපි යූස් කරන කරන්සි එක තමයි මුදල් එකක තමයි එල්ක යන්නතම් රුපියල් ලංකා රුපියල් වගේම ඉන්දියාවේ ඉන්දියන් රුපියල් වගේම US ඩොලර් ඉතින් මෙවැනි යුරෝ යුරෝ ඉතින් මෙවැනි ලෝකේ ගණනාවක් තියෙන කරන්සි වර්ග ඉතින් මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ ලෝකට එන්නේ මෙන්න මේ කාරණා හේතුවෙන් ඔබ නිකමට හිතන්න අපේ ලංකාවේ ඉන්න පුත්ලේ මෙම්බර් කෙනෙක් අපි හිතමු USA නැත්නම් ඇමරිකාවට ගියා කියලා ඉතින් ඇමරිකාවට ගිහිල්ලා අපි ඒ පැත්තේ නැත්තම් ඒ කන්ට්‍රි එකේ තියෙන අයිටම් එක කිසියම් සේවාවක් මිලදී ගැනීමදී අනිවාර්යෙන් අපට සිද්ධ වෙනවා ඩොලර් වලින් නැත්තම් අපේ තියෙන එල්කාවල් නැත්තම් අපේ තියෙන ලංකා මුදල් වලින් අපට ඒකෙදී කිසිම අයිටම් එකක් කිසිම සේවාවක් මිලදී ගැනීම හැකියාවක් නැහැ අපට සිද්ධ වෙන අනිවාර්යෙන් අපේ එල්කාවල් ටික ඩොලර් වලට කන්වර්ට් කරගන්න. ඉතින් ඔයාලට නිකම්ම හිතන්න USA වල කෙනෙක් අපේ ශ්‍රී ලංකා කන්ට්‍රි එකට ආවත් ඒ දේම කරනවා මොකද ඔහුට ඩොලර් වලින් අපේ ලංකාවේ කිසියම් සේවාවක් කිසිම අයිටම් එකක් මිලදී ගැනීමට කිසිම සේවාවකට පේ කිව නැත්තම් මුදල් ගේමිට හැකියාව නැ ඩොලර් වලින් ඉතින් අන්නේ කාරණාව නැත්තම් ඒ මුදල් ඒක කන්වර්ට් කරන දින අපේ ලොකු අපහසුතාවයින් තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි නැත්තම් බිට්කොයින් කියන දේ ලෝකෙට එන්නේ ඉතින් මේ බිට්කොයින් නැත්තම් ක්‍රිප්ටෝ කරන්සි කියන දේ ලෝකේ කොතන හිටියත් ඕනම එකකට ඉක්මනින්ම අපට පාස්වෙන් අපේ අපට අවශ්‍ය සේවාවක් නැත්තම් කිසියම් අයිටම් එකක් ඕනම දෙයක් අපට මිලදී ගැනීම මුදල් හොමාර කිරීමේ හැකියාව දෙන ඕනම ලෝකේ ඕන තැනක ඉඳලා ඉතින් අන්නේ දේ පාස් ගන්න තමයි මේ වර්චුවල් නැත්තම් මේ අපට අතෙන් අල්ලන්න බැරි මුදල් ඒකිය ලෝකෙට එන්නේ ඉතින් ලංකාවේ මේ උඩ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් වර්ග ගොඩක් තුනින් ට්‍රේඩින් වර්ග දෙකයි තියෙන්නේ ෆියුචර් හා ස්පොට් ට්‍රේඩින් ඉතින් ලංකාවේ ගොඩක් කම්පැනි මේ උඩ මගෙන් 100කට අධික ප්‍රමාණයක් තියෙනවා කම්පැනි හිමාරාද ඇකඩමි ඔයගොල්ලෝ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ඉගෙන ගන්න ඉතින් මම ඔබට කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි වලට වා එනවා නම් අනිවාර්යෙන් ඒ සම්බන්ධ ඉගෙන ගන්න මොකද ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ සාමාන්‍යයෙන් වාට ඕන නැතර එකපාරට ට්‍රේඩ් එකක් දාන්න බෑ මොකද අනිවාර්යෙන් ඔයා chart analysis වගේම signal news මේ ගොඩක් follow කරන දේ අනිවාර්යෙන් ඔයා මේ crypto currency සම්බන්ධව ඉගෙනගෙන තමයි මේ field එකට එන්න ඕන නැත්නම් මේ platform එකට එන්න ඕන ඔයාලට ගොඩක් ආයතන දෙන ඕන ආයතන තියෙනවා ඉතින් මේ ආයතන එක එකතු කරලා නැත්නම් ඔයාලට පුළුවන් අන්තර්ජාලයෙන්ම details හොයලා මේ වැඩේ පටන් ගන්න ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න crypto currency වලට එනවා නම් ඔබ අනිවාර්යෙන් මේ සම්බන්ධ හොඳ knowledge එකක් එක්ක එන නැත්නම් අනිවාර්යෙන් ඔබට
ලොස්පීමේ හැකියාවක් තියෙනවා. හොඳයි මම දැන් ඔබට කියන්න ලංකාවේ තවත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් ගැන. ඉතින් ඔබ දන්නවා eBay. eBay ගත්තොත් තමයි drop shipping, direct shipping. නැත්නම් අපට අතරමැදි කරුවෙක් වශයෙන් වැඩ කරලා මුදල් උපයාපල ඒ වගේම අපට කෙලින්ම direct නැත්නම් අපේම වෙනද බාන්න නැත්නම් අපේම item sell කරලා අපට eBay කරා මුදල් ඉපීම හැකියාවක් තියෙනවා. ඉතින් ලංකාවේ ගොඩක් දෙනෙක් මේනකොට මේ eBay drop shipping, direct shipping වලට ඇවිල්ලා තිනවා. ඉතින් ඇත්තට මේ දේ හොඳයි. මොකද අපේ ලංකාවට ඩොලර් ගේන්න එක විදියක් තමයි eBay drop shipping නැත්නම් එහෙම නැත්නම් direct shipping කියන්නේ. ඉතින් ඒ සම්බන්ධව කිව්වොත් අනිවාර්යයෙන් ඔබ දැනගන්න ඕන eBay වලට අලුතෙන් ආපු අයට මාස 3ක් යනකම් එයාලගේ eBay account එක සස්පෙන්ඩ් නැත්නම් තහනමට ලක් කරගන්න නැතුව ඉතම සේෆ් නැත්නම් ආරක්ෂා කාර්යවිද යූස් කරන්න වෙනවා. මොකද eBay එක බලන් ඉන්නවා නිතරම මාස 3ක් හෝ මාස 6ක් යනකම් ඔයාගේ account එකේ යම් කිසි තැනක් සාමාන්‍යයෙන් ඔයා අන්තර්ජාල නැත්නම් මාර්ගගත ඔන්ලයින් වෙද්දි ඔයාගේ IP address එක චේන්ජ් වුණා නම් ඔයා ඒ router එක ඔයාගේ phone එකේ hotspot මේ කිසියම් මාධ්‍යයක් ඔයා එකම යූස් කරන්න නැතුව ඔයා සාමාන්‍යයෙන් වෙනස් IP address යූස් කරලා ඔයාගේ eBay account log වුණොත් එම අනිවාර්යෙන් ඔයාගේ account එක suspend එහෙම නැත්නම් තහනම lock කරන ඉඩකට වැඩි. ඒ වගේම ඔයා තමයි මේක පටන් ගත්තකම සාමාන්‍යයෙන් ඔයා ඊයේ පටන් ගන්න අද වෙනකොට මේකේ ඔයා item එකක් සෙල් වෙන නැත්නම් ඔයා list කරන්න ගියොත් එම item 100ක් විතර ඔයා මේකට දැම්මොත් එම තම limit එකක් තියෙනවා. ඉතින් ඒ limit එකටත් වඩා ඔයා හැ දැම්මොත් එම අනිවාර්යෙන් එයාලා check කරන ඔයා hacker කෙනෙක් විදියට සලකලා. ඉතින් ආ eBay පටන් ගත්තාන් පස්සේ අනිවාර්යෙන් items 2-3ක් ඒකත් ඔයා අඩුම ගාණින් අඩුම profit එකක් ගන්න සෙල් කරන්න ඕන. ඉතින් eBay ගැන අනිවාර්යෙන් ඉගෙන ගන්න. eBay ඉගෙන ගන්නත් ඔයාට ඕන තරම් academy නැත්නම් company තියෙනවා ලංකාවේ මේනකොට. ඔයාට පුළුවන් Facebook නැත්නම් මූණ පොතේ කියලා හොයලා බලන්න. ඒ වගේම YouTube, Instagram, TikTok ඉතින් මෙවැනි මාධ්‍ය තුර social media ඕන තරම් ඔයාට details තොරතුරු ලබා ගැනීම හැකියාව දෙන මේ eBay drop shipping සම්බන්ධව. ඉතින් අනිත් කාරණාව නැත්නම් අනිත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක කිව්වොත් එහෙම ගොඩක් දෙනෙක් මේවට forex trading. ඉතින් මොකද්ද මේ forex trading කියන්නේ? මම ඕල කලින් කිව්වා crypto and trading. ඉතින් මේ crypto and trading එකට නැත්නම් මේ ප්ලැට්ෆෝම් එකට සමානයි මේ forex trading කියන ප්ලැට්ෆෝම් එක. ඉතින් මේකේ trading වර්ග එකයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ trading කරන්න තියෙන්නේ ලෝකයේ දෙන සම්පත් එක්ක. ලෝකෙත් සම්පත් කරන බොරතේ යෝගෙම ගෝල් නැත රත්රන් ඉති කංජලව ඉති මෙවැනි ලෝකෙට බහුල නැත සුලබ සම්පත් එක තමයි ෆොරෙක්ස් ට්‍රේඩින් යන්නේ. ඉති ෆොරෙක්ස් ට්‍රේඩින් මාකට් එකේ ඔයාට පුළුවන් නම් යුරෝ එකේ මිල එහා මෙහා යන ඉති ඔයාට හයිරු ගෙස් කරන ඒ වගේම බොරතේ වල මිල ඉති රත්රන් වල ඉති මෙවැනි ඔයාට මාකට් එක මේ වෙළඳ මාකට් එක ඔයාට හයිරු ගෙස් කරන බණ මිල එහා මෙහා යන එක ඔයාලා ෆොරෙක්ස් ට්‍රේඩින් කළා මුදල් යන්න ඉතාම සරලව. මම ඔයාලට ඊළඟ කියන ප්ලැට්ෆෝම් එක මොකද්ද කිව්වොත් එම ගොඩක් දෙනෙක් මේ සම්බන්ධව දන්නවා. හැබැයි ගොඩක් දෙනෙක් මේ ප්ලැට්ෆෝම් එකට එන්නේ නැහැ. මොකද හේතුව මම ඔයාලට දැන් කියන්න යන්නේ Fiverr. ඉතින් මේ Fiverr කියන්නේ ෆ්‍රීලාන්සර් සයිට් එක. මොකද ඔයාගේ මහන්සියෙන් තමයි මේක ඇත්තට මුදල් උපයන්නේ. මම කලින් කිව්වත් අනිවාර්යෙන් මහන්සියෙන් තමයි. හැබැයි මේ කලින් කිව්වට වඩා ඔයාගේ මහන්සිය නැත්නම් ඔයාගේ දැනුම නොලෙජ් එක මේකට අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ කතා කරන්නේ Fiverr ෆ්‍රීලාන්ස් සයිට් එක ගැන. ඉතින් මේ Fiverr කියන්නේ නැත්නම් මේ Fiverr කියන දේ නමට ඇවිදින්නේ මේකේ මුලින්ම තිබේ ජොබ් පහක් තියෙනවා. තමයි මේක Fiverr වෙලා තියෙන්නේ. ඉතින් මේකට මේකේ ජොබ් ගණනාවක් තියෙනවා ඔයාලට ඔන්ලයින් සල්ලි හොයන්න. ඉතින් මේ Fiverr කියන ප්ලැට්ෆෝම් එකේ අනිවාර්යෙන් ඔයා වෙබ්සයිට් එකේ account එක නිර්මාණය කරාන් පස්සේ ඔබට මේකේ මුදල් උපයන අනිවාර්යෙන් ඔයා සතුව ස්කිල් එක නැත්නම් ඔයාල සතුව අනිවාර්යෙන් කිසියම් නොලෙජ් එකක් කිසියම් නිපුණතාවක් තියෙන්න ඕන. ඉතින් ඔබේ නිපුණතාව නැත්නම් ඔයාලගේ නොලෙජ් එක වෙනස් ඔයාගේ ටැලන්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ඉක්මනින් ටයිපින් කරන්න පුළුවන් නම් ඒකත් ඔයාගේ හැකියාව. ඒ වගේම ඔයාලට ට්‍රැෆික් ඩිසයින්, වෙබ් ඩෙවලොප්මන්ට්, වෙබ්සයිට් ක්‍රියේට් ඉතින් මෙවැනි කාරණා ඔබ අනිවාර්යෙන් දන්න ඕන. ඒ වගේම තමයි ඉංග්‍රීසි නොලෙජ් එක ඔබට තියෙන අනිවාර්යෙන් මේ Fiverr කියන්නේ ඔයාට මුදල් උපයන්න පුළුවන් උල්පතක්. ඉතින් ඔබට try කරලා බලන්න මේ Fiverr. ඉතින් Fiverr කියන්නේ ඔයාට ඉතාමත් ඉක්මනින් මුදල් ඉපීමට හැකියාවක් තියෙන ප්ලැට්ෆෝම් එකක්. පොඩ්ඩක් try කරලා පොඩ්ඩක් හොයලා බලන්න, follow කරලා බලන්න අනිවාර්යෙන් ඔබේ ඉස්සර අනාගතයේ මේ Fiverr දිහා අනිවාර්යෙන් ඔබට දියුණු කිරීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ වැදගත්ම කොටස තමයි මේක. ඉතින් ඔබ මේ වීඩියෝ එක අනිවාර්යෙන් අවසානෙත් නැරඹුවා නම් ඔබට දැන් හිතනවා ඇති මම කලින් සඳහන් කර
ජොබ් නැත්නම් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට අනිවාර්යෙන් ඔබට යම් කිසි කොටි ගණක් හරි වීදමක් යනවා මොකද ක්‍රිප්ටෝ කරන්සි එක මත අනිවාර්යෙන් ඔබට වීදමක් මොකද ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න සිද්ධ වෙනවා ෆොරෙක්ස් ට්‍රේඩින් ඒ වගේ eBay dropshipping සාමාන්‍යයෙන් ඔයාලට ඒකේ අයිටම්ස් පහක් විතර buy කරන්න සිද්ධ වෙනවා වගේම තමයි මම කලින් කිව්ව 5 වලත් ඔයාලට යම් කිසි කැපවීමක් ගන්න සිද්ධ වෙනවා හැබැයි මම දැන් ඔයාලට කියන්න යන්නේ කිසිම මුදලක් ආජය නොකර ඔබේම අදහස් ඔබේම ක්‍රියේටිව් නිර්මාණ තුලින් ඔබට මුදල් උපයන්න පුළුවන් ප්ලැට්ෆෝම් කීපයක්. ඉතින් අන්ත අපිට කියන්නේ සෝෂල් මීඩියාදී සමාජ දාල මාධ්‍ය. ඉතින් අත්‍තර මේ සෝෂල් මීඩියා රා ඔබට මුදල් ඉපීමේ හැකියාවක් දෙන ඉතාමත් ලේසියෙන් සරලව. මුලින් මම කතා කරන්නම් YouTube. ඉතින් මේ YouTube කියන ප්ලැට්ෆෝම් එක ලෝකෙට එන්නේ තවත් කෙනෙක්ගේ මා ටැලන්ට් එක ලෝකෙට හැමෝටම ඉදිරිපත් කරන තමයි YouTube කියන ප්ලැට්ෆෝම් එක ලෝකෙට එන්නේ. නමුත් මේ වෙනකොට ගොඩක් දෙනෙක්ගේ ආදායම් මාර්ග නැත්නම් ඉන්කම් එක බාඩ පහත් වෙන මේ YouTube කියන ප්ලැට්ෆෝම් එක. ඉතින් ඔබට මේ YouTube එකේ මුදල් උපයන්න අනිවාර්යෙන් ඔබට කියලා channel එකක් තියෙනවා. ඒ වගේම ඔබේ channel එකේ subscribe ලා නැත්නම් ග්‍රාහකයෝ 1000 ඉක්මනට තියෙනවා. ඒ වගේම post time නැත්නම් ඔයාගේ channel එකේ videos බලපු පැය ගාන 4000 channel තියෙනවා. ඒ වගේම අනිවාර්යෙන් ඔබේ channel එක YouTube එකේ review නැත්නම් YouTube එක නිරීක්ෂණය කළා ඒගොල්ලෝ කැමති වෙලා තියෙනනේ ඔබට මුදල් එන්න. ඉතින් මේ කටයුතු සියල්ලම අවසන් වුණා පස්සේ අනිවාර්යෙන් ඔබටත් YouTube එක හරහා ඔබේ creative අදහස් වලට ඔබට සාධාරණ මුදලක් ලබා ගන්නට හැකියාව දෙන මේ YouTube එක තුලින්. එයා තමයි Facebook. ඉතින් මේ Facebook කියන YouTube වගේමයි මේකෙත් ඔබට target කීපයක් complete කරන්නේ complete කරන් පස්සේ ඔයාට මේ YouTube එකෙන් හම්වාට වගේම ඔයාට මුදල් උපයන්න ඒ වගේ තමයි ඔයාට donation වගේ දේවල් ලබා ගන්න පුළුවන් මේ Facebook හරහා. ඊළඟ social media platform එක තමයි TikTok. ඉතින් මේ TikTok ඇත්තටම මෑත කාලේ තමයි දවස් 19 20 වගේ තමයි මේක ගොඩක්ම ජනප්‍රිය වුනේ. ඉතින් මේ TikTok කියන platform එක ඇත්තම ලෝකෙට එන්නේ තවත් කෙනෙක්ගේ creative අදහස් ඉදිරිපත් කරන්න. නමුත් මේනකොට තාම ලංකාවට මේ creative අදහස් ඉදිරිපත් කරාට Google AdSense මේ TikTok වලින් ලංකාවට ලබා දීලා accept කරලා නැහැ ලංකාව විසින්. ඉතින් ඒක පොඩි අවුලක් තියෙන නමුත් ඔයා donation gift වගේ දේවල් ලබා ගන්න පුළුවන් මේ TikTok කරා. ඉතින් මම ඔබට දැන් කියන්නම් ඔයාට මේ social media වල සල්ලි උපයන්න කිසිම ideaක් නැත්නම් මම ඔබට අදහස් දෙන නිගමනට ඔබ නිගමන හිතන්න ඔබට තාය නැත්නම් ලස්සන සින්දු කියන්න පුළුවන් නම් මේ social media මම කලින් දංග තුනම ඔයාට use කරලා පුළුවන් මුදල් උපයන්න. ඒ වගේම තමයි ඔයාට තාලෙට එහෙම නැත්නම් ලස්සන සින්දුවක් කියන්න බැරි නම් ඒත් ඔයාට මේ social media platform තුනම use කරලා මුදල් ඉපීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට හිතනවා ඇති අනිවාර්යෙන් ඔබ ළඟ talent එකක් නැත්නම් ඔබ ළඟ හැකියාවක් නැත්නම් හැකියාව තිබ්බත් නැතත් මම මේ කිව්ව social media තුනම හෝ ඔයාට social media තියෙන සියල්ලම use කරලා පුළුවන් මුදල් උපයන්න. ඉතින් ඔබ දැන් හිතනවා ඇති අනිවාර්යෙන් මේ ලෝකයේ මුදල් උපයන්න බැරි පුද්ගලක හෝ මුදල් උපයන්න බැරි මාර්ගයක් නැහැ. ඉතින් අදර අපේ වීඩියෝ එක අවසන්. ඉතින් ඔබට අපේ කිව්ව කාරණා නැත්තම් මේ කිව්ව කර්ම වලින් ඔබට යම් කිසි ඔබේ ලයිෆ් එකට මොනවාරි දෙයක් ලැබුණා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහලින් හතු පාට subscribe button එක click කරලා ලබු පැත්තේ මතුවෙන අනිවාර්යෙන් bell icon එකත් all කරලා දෙන වීඩියෝ දාපු ළඟටම කියන්න ගන්න. අදට සමග ගන්න සියලුම දුස්ස ප්‍රාර්ථනා කරනවා මේ වගේ වැඩ කරන වීඩියෝ එකක් නැවත් හමුලා සියලු දෙනාටම සුබ දවසක් වේවා.